හිතවත් මිත්තුනි මෑතකාලන දේශපාලනය තුළ බොහෝ දෙනෙක් කතා කරපු චරිතයක් තමයි රංජන් රාමනායක. විශේෂයෙන්ම මේ රටේ බහුතරයක් දෙනාගේ දුක කඳුල ගැන කතා කරපු රංජන් රාමනායක බොහොම පැහැදිලිව වචන වලින් විතරක් නෙමෙයි ක්‍රියාවෙනුත් මිනිස්සු වෙනුවෙන් කැපුණා කියන එක තමයි බොහෝ දෙනෙක්ගේ අදහස. විශේෂයෙන්ම මේ වෙනකොටත් Tamanta කියලා ගයක් නැතුව තාමත් මන්ත්‍රී නිලයේ ජීවත් වෙච්ච රංජන් රාමනායකට ලොකු දේපලක් විතරක් නෙමෙයි අඩුම ගානේ යන්න තමන්ගේ කියලා වාහනයක් නැහැ කියන එක බොහෝ දෙනෙක් දන්න කාරණයක්. දශකයකටත් වඩා වැඩි කාලයක් පාර්ලිමේන්තු ඉඳලා ඒ වගේම දශක කිහිපයක් තිස්සේ මේ රටේ සිනමා ශාස්ත්‍රයේ කටයුතු කරලා රංජන්ට සතපහක් නැති වීමට හේතුව තමයි ඔහු මිනිස්සු වෙනුවෙන් කැපවීම. හැබැයි මේ නිශ්චිත මොහොතේ කැත විදියට රංජන් රාමනායක මේ රටේ විපක්ෂයේ පාවලා දීලා තිබෙනවා. විශේෂයෙන්ම රංජන් රාමනායක මේ අමාරුවේ දැම්මේ වෙන කිසිම කෙනෙක් නෙමෙයි. එදා රංජන් එක්කම ඒක කැබිනට් එකේ හිටපු ඩීල්දාස නැත්නම් විජේදාස රාජපක්ෂ. එදා එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් තිබුණේ නෑ ඩීල්දාසගේ කන මිරිකලා ඔය කුපාඩි වැඩේ කරන්න එපා කියන්නේ. හැබැයි රංජන් රාමනායක සජිත් සමග දේශපාලනය කරේ සජිත් ගැන ලොකු බලාපොරොත්තුවකින්. හැබැයි සජිත් සුපුරුදු විදියටම රංජන් රාමනායක මේ වෙනකොට පාවලා දීලා තියෙනවා. මේක ප්‍රේමදාස පවුලට අලුත් දෙයක් නෙමෙයි. ඔබට මතක නම් එදා රණසිංහ ප්රේමදාසට විරුද්ධව දෝෂාභියෝගය ආපු වෙලාවේ රණසිංහ ප්රේමදාස ප්‍රසිද්ධියේ කියපු කාරණයක් තමයි Tamante ඉංජිනේරුවෝ වැඩක් නැහැ. Tamante මේසන් බෑස්ලයි වඩු බෑස්ලයි ඉන්නවා නම් රට කොට දාන්න දන්නවයි කියන කාරණේ. හැබැයි ඒ විදියට හදපු ගම්මුදාවේ ගොඩනැගිලි එකක්වත් අද වෙනකොට නැහැ. හැබැයි ඒවට සල්ලි වේදම් කරලා සොත්තු පාල්ලා වගේ මදාවේ නඩත්තු කරයි කියලා බොහෝ දෙනෙක් මේ රටේ දන්නවා. ඒ වගේම රණසිංහ ප්රේමදාසගේ පුතත් ඉතිහාසයේ පුරාම කරේ මිනිස්සු පාවලා දෙන එක. ඔබට මීට පෙරත් අපි මතක් කරා එදා සිරිකොතට ගල් ගහන කුපාඩි වැඩේ සංවිධානය කරේ සජිත්. හැබැයි සජිත් මේ වැඩේ සංවිධානය කරාට බිල්ලට ගියේ ශ්‍රීලා ලක්තිලකලා වගේ මිනිස්සු. විශේෂයෙන්ම සජිත් ප්රේමදාස කොන්දේසි විරහිතව තමන්ගේ බඩ ගෝස්ත්‍රය ගැන හිතන මිනිහෙක්. අනිත් කාරණේ තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ බය ගුල්ලි. කිසිම දවසක කිසි සටනකට බැහැලා සටන් කරන්න පුළුවන් තරම් ආත්ම ශක්තියක් තියෙන මිනිහෙක් නෙමෙයි කියන එක ඉතිහාසයේ පුරාම ඔප්පු කරා. ඒ වගේම සජිත්ලට කිසි දවසක වර්තමාන ආණ්ඩුවේ ඉන්න මරාලෙක්ක හැප්පෙන්නට බෑ. ඒකට හේතුව තමයි සජිත්ලගේ බොහෝ කුපාඩි වැඩ බේරලා දුන්නේ මරා. ඔබට මතක ඇති සජිත් ගෙනන්ගේ හොරසල්ලි ගහලා අහුවෙච්ච වෙලාවේ ඒ සජිත්ගේ මහා මණ්ඩි දුවලගේ වෙන කාගේවත් ගාවට නෙමෙයි මහින්ද රාජපක්ෂ ගාවට. සාමාන්‍යයෙන් ඔබ දන්නා මෙවැනි වරදකදී අවම වශයෙන් කට උත්තරයක්වත් සටහන් කර ගන්නවා. හැබැයි එදා සජිත්ගේ අම්මා මරාගාවට ගිහිල්ලා ගහපු ඩීල් එකත් එක්කම විනාඩි ගාණක් ඇතුළත පොලිසිය කට උත්තරයක්වත් ගන්නේ නැතුව තමයි ඒ සජිත්ගේ නංගි වේලියට දැම්මේ. මිත්‍රවරුනි මේ වෙනකොට සජිත් දිනන්තරයෙන්ම කරන්නේ තක්කඩි කුපාඩි දේශපාලන වැඩ. ඌට තිබෙන එකම ආශාව තමයි කොහොම හරි ජනාධිපති වෙන්න. හැබැයි ඒ සඳහා ඌ කළ යුතු දේ මොකක්ද කියන එක පිළිබඳවත් ඌට පැහැදිලි අවබෝධයක් නැහැ. මේ නිශ්චිත මොහොතේ විශේෂයෙන්ම රංජන් රාමනායක ඉතාමත්ම අසාධාරණ ආකාරයෙන් තමයි හිරගෙදරට දාලා තියෙන්නේ. මොකද මේ රටේ බහුතරයක් දෙනා දන්නවා රංජන් කියපු කතාව ඇත්ත බව. ඒ විතරක් නෙමෙයි ජනතාව විතරක් නෙමෙයි මේ රටේ නීතිඥයෝ විතරක් නෙමෙයි සාමාන්‍ය නඩුකාරයෝ දන්න කාරණයක් තමයි මේ රටේ බහුතරයක් නීතිඥවරු වගේම ආණ්ඩු විශේෂම මිනිසුරුවරුත් බොහොම තක්කඩි කුපාඩි විදියට වැඩ කරනවායි කියන කාරණේ. කොටින්ම හිටපු අග විනිසුරුවරයා එදා හිටපු ජනාධිපති ඒ කියන්නේ හිටංගාවට ගිහිල්ලා ප්‍රකාශ කළා තිබුණා ආණ්ඩුවට හිතවත් විදියට තීන්දුව දෙන්න තමන්ම නැවත වතාවක් අග විනිසුරු ලෙස පත් කරන්න කියලා. එතකොට අගවිනිසුරරයා මේ විදියට හැසිරෙනවා නම් ඊට පහළා ඉන්න අධිකරණවල මොහොන සිද්ධ වෙනවද කියන එක ඔබට තේරුම් ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි එදා බොහෝතරයක් නඩු තීන්දුව ලිව්වේ වෙන කොහෙවත් නෙමෙයි අරලිහ ගමන්දරේ ඉඳලා කියලා හැම කෙනෙක්ම දැනගෙන හිටියා. ඉතින් මිත්‍රවරුනි මෙන්න මේ කුපාඩි පාදර දේශපාලනය තමයි එදා රංජන් රාමනායක විවේචනය කරේ. හැබැයි අවසානයේදී සත්‍ය කතා කරපු බොහෝ දෙනෙකුට සිද්ධ වෙන දේ තමයි රංජන්ටත් සිද්ධ වුනේ. අද රංජන් හිරගෙදරට දාලා ඉන්න අසාධාරණ තත්ත්වය ගැන හරිනම් විපක්ෂ නායකයෙක් විදියට ඔහු වෙනුවෙන් සටන් කිරීමේ සම්පූර්ණ වගකීම සජිත්ට තිබෙනවා. හැබැයි සජිත් මේ වෙනකොට මුකව දෙකම වහගෙන මුකුත් දන්නේ නැති තොත්ත බබා වගේ ඉන්නවා. පාර්ලිමේන්තුවට ගිහිලා කේක් ගෙඩියක් වගේ ඉඳගෙන තමන්ගේ පසුපෙළ മന്ത്രിවරු කෑ ගහන විදිය බලාගෙන ඔහෙ බලන් ඉන්නවා හරියට බකමූණෙක් වගේ. ඒ විතරක් නෙමෙයි සජිත්ගේ අඹුව සජිත්ට පාලනය කරන්න බෑ කියන එක මුළු රටම දන්නවා. ඒ නිසා තමයි ඩයනා ගමගේ වගේ අම්මන්ඩිලා පාර්ලිමේන්තුවට එන්න සුසුසුකම් නැහැ දිත්තු පුරවැසියෝ බව දැනගෙන පාර්ලිමේන්තුවට නම් කරේ. මෙට්ටෝරුණි විශේෂයෙන්ම රංජන් රාමනායකගේ മന്ത്രി ධූරය ගැන කටයුතු තීන්දුවක් ගන්න මාස 3ක් ගත වුණා. හැබැයි ඔහුගේ മന്ത്രി ධූරය අහෝසි කරයි කියලා දැනගත්තු වහාම සජිත් ඊළඟ දවසේම ඒ වෙනුවෙන් සටන් කරනවා වෙනුවට තමන්ගේ හිතවත් ගම්පහ മന്ത്രിවරයා උස්සගෙන ආවා ධූරුන් දෙන්න. මේක ඉතාමත් කුපාඩි වැඩක් කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඒ විතරක් නෙමෙයි මේක සමග රංජන් ඉන්න විශාල කලකිරීමකට. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසගේ කුපාඩි වැඩගෙන මේ වෙනකොට රංජන් කතා කරන්නට පටන් අරන් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ජනනිගේ බෑක් සයිඩ් එක විතරන්නේ ෆ්‍රන්ට් සයිඩ් එකට සම්බන්ධ බොහෝ තොරතුරු මේ වෙනකොට රංජන් එලි කරමින් තිබෙනවා. ඔබ බොහෝ දෙනෙක් දන්න කාරණයක් තමයි සජිත්ගේ අඹුවත් අනිත් අඹුව වගේම බොහොම ප්‍රසිද්ධියේ පිට ගිහින් තිබෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් තොරතුරු බොහොමයක් මේ වෙනකොටත් අපි මාධ්‍යට හෙළි කරලා තිබෙනවා. කෙසේ වෙතත් රංජන් රාමනායක ඉන්නේ දැඩි ලෙස කුපිත වෙලා. හේතුව තමයි Taman මේ වෙනුවෙන් කිසිදු සටනක් විපක්ෂ නායකවරයා නොකිරීම. මිත්‍රෝරුනි දෙයක් කරනවා කියලා පෙන්වන්නට පුළුවන්. හැබැයි සැබෑ ලෙස කරනවද නැද්ද කියන එක බලන් ඉන්න මිනිස්සුන්ට පේනවා. සජිත් එවැනි සටනක් කරන්නේ නැහැ විතරක් නෙමෙයි. ඒ මිනිහාගේ නිදහස තහවුරු කරන කිසිදු උත්සාහයක් දරන්නේ නැහැ. කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය ඇතුළත රංජන් බොහෝ වෙලාවට මේ ජනනිගේ බෑක් සයිඩ් එක සම්බන්ධ බොහෝ තොරතුරු එළි කිරීමට නියමිතයි කියන එක තමයි ඔහුට සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ. දවසින් දවස අපේ රට බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. මේක මහා කාලකන්ණි තත්ත්වයක්. මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. ඒ නිසා මේ රටේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණයේ බලයේ හිමි ජනතාව හැටියට එහෙම නැත්නම් පරමාධිපත්‍ය හිමි ජනතාව හැටියට මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. පුද්ගල වෙනසක් නෙමේ ප්‍රතිපත්තිමය වෙනසක් කළ හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මෙතනදී අර්ගනති ජගරණ නැවත ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.